අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 16,200ක පමණ ඉන්න නියමිතලා තිබුණත් දැන් සේවය කරන්නේ 12,800ක් පමණයි. ඒතර මේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයත් ඇතුළත්ව තමයි විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යන්නේ. ඒ නිසා උන් ඉල්ලන්නේ අර පළවෙනි ඉල්ලීම වන රුපියල් 10,000ට වැටුප් වැඩිවීම නිසා Tamanට හිඟයක්ව පවතින 15%ක් දැන් නෙමෙයි දැන් ඉල්ලන්නේ. ඒ වගේම දැන් ඉල්ලා හිටින්නේ ඒකට අදාළ කරන හිඟ වැටුපොත් නෙමෙයි. දැන් ඊටාම සාධාරණ ඉල්ලීමක් හැටියට Tamanට තියෙන මේ MCA එක නැත්තම් මාසික හිඟ හිටදීම නව කියන එක monthly compensative allowance කියන එක 12%කින් වැඩි කළ දෙන්න කියන එක තමයි ඉල්ලන්නේ. අතන මේක දෙන්න පුළුවන්. මේක දෙන්න පුළුවන්. එතකොට සමස්තයක් හැටියට සියලු දෙනාටම වැටුප් වැඩිවීමක් කර යුතුයි කියලා මුළු රටම පිළිගන්නත් අවස්ථාවකදී මේ අය තමන්ට ඊටාම සාධාරණ වැටුප් වැඩිවීමක් මේ වෙලාවේ ඉල්ලා හිටනවා. නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ ඉල්ලීම පිළිබඳව නොසලකා හරිමින් දිගින් දිගටම කටයුතු කරනවා. ඒ නිසා මම අර කලින් කිව්වාගේ දැන් උපාධිය හදාරන අභ්‍යන්තර ශිෂ්‍යයින්ටත් බාහිර ශිෂ්‍යයින්ටත් ඒ වගේම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබා ඉන්න අපේ උසස් පෙළ සමත් දරුවන්ටත් අනිත් පැත්තෙන් විදේශ අධ්‍යාපනය යන්නන දරුවන්ටත් කියන සමස්තයට මේකේ බලපෑමක් එල්ලලා තියෙනවා. මේක දැන් දින 45 දැන් දිගින් දිගට ඇදෙමින් තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තරම එක පැත්තකින් විෂය භාර අමාත්‍යවරයා සුසිල් ප්‍රේමජාත අමාත්‍යවරයා මේ ප්‍රශ්නය විසඳීම සඳහා මේ ප්‍රශ්නේ සාධාරණයි කියලා තීරුම් අරගෙන මේ වනට කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මේ මැයි මාසෙදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් මුදල් අමාත්‍ය සිටපු ලේකම් ආචාර්ය සමරතුංග එක සාකච්ඡාවක් පවත්වලා තිනවා මේ වෘත්තීය සමිති. නමුත් ඒ සාකච්ඡාවත් ප්‍රතිඵල රහිතයි. කියන්නේ දැන් මේ දින 45ක් පුරා දිවෙන අනත්‍යන සේවකෙන්ගේ ප්‍රශ්නය දැන් තියෙන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යංශ ළඟ නෙවෙයි. මේක දැන් තියෙන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ළඟ. නමුත් සුපුරුදු පරිදි ජනාධිපතිවරයා ඉතාමත් තෙතමනයක් නැති කෙනෙක් හැටියට කටයුතු කරමින් මේ ප්‍රශ්නය නොසලකා හරිනවා. ඔහුට මේක වැඩක් නැහැ. ඔහුගේ දේශපාලන මේක අදාළ කරගෙන නැහැ. ඔහුට මේක සංවේදී නැහැ. ඒ නිසා මුදල් අමාත්‍යංශයෙන් මේ අදාළ කරන ඉතාම සාධාරණ වැටුප් වැඩිවීම ලබා දෙන එක නතර කරලා තියෙනවා. ඒකෙන් රටට ශිෂ්‍යයින්ට රටේ අනාගතයට වෙන බලපෑම පිළිබඳව ජනාධිපතිවරයා සුපුරුදු පරිදි ගල් පිළිමයක් වගේ ඉන්න බව තමයි පේන්නේ. ඔහුට මේක වැඩක් නැහැ. ඒ වෙනුවට ඇත්තටම මේ වැටුප් වැඩිවීම නොසලකා ඉඳීම කිසිම සාධාරණයක් නැහැ. දැන් මේ වෙනකොට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි කර ගැනීම සඳහා මීට කලින් රුපියල් කියන්නේ පහුගිය අයවැයෙන් ජනාධිපතිවරයාට වෙන් කරන ලද මුදලට අමතරව මෑත කාලේ රුපියල් මිලියන 200ක් වෙන් කරගත්ත ජනාධිපතිවරයාගේ අමතර විදේශ සංචාර සඳහා ඒක පාර්ලිමේන්තුව අනුමත කළා. ඊළඟට ජනාධිපතිවරයාට වෙන් කරන වැටුප් වැඩි කිරීම සඳහා පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඊළඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නියමිතයි. එහි අගය රුපියල් කෝටි 875ක් කියලා මාධ්‍ය වාර්තා කළා තියෙනවා. කෝටි 875ක් කියලා. ඒතකොට ජනාධිපතිවරයා පුළු පුළුවන් තරම් අනිකුත් අමාත්‍යංශවල තියෙන සල්ලි තමන්ගේ වැය ශීර්ෂයට එකතු කරගනිමින් ඉන්නවා. ඒ වගේම දැන් මෙවැනි ආර්ථික අර්බුදයක් පවතින රටක ජනාධිපතිවරයෙක් හැටියට නෙවෙයි මේ ජනාධිපති ලෝකෙට පේන්නේ. දැන් මේ ඊයේ පෙරේද කියපු ඉන්දියානු සංචාරයත් එක්ක 2022 සැප්තැම්බර් මාසේ ඉඳලා මේ ගත වෙච්ච මාස 20ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදේශ සංචාර 20ක නිරත වෙලා තියෙනවා. ඒකට දැන් පත් වෙලා මාස 22යි රට යන පටන් ගන්න මාස 20යි ඒ හැම මාසෙටම එක සංචාරයක් ගා නිරත වෙන තැනකට ජනාධිපතිවරයා පත් වෙලා තියෙනවා. යන්නේත් නිකන් නෙමෙයි සාමාන්‍යයෙන් ගත්තොත් 7ක 8ක 10ක 15ක පිරිවරක් අරගෙන. මේ තියෙන්නේ ඔහු ගිය රටවල් 2022 සැප්තැම්බර් ලන්ඩන්, 2022 සැප්තැම්බර් ජපානය, 2022 සැප්තැම්බර් පිලිපීනය, 2022 නොවැම්බර් ඊජිප්තුව, 2023 මැයි එක්සත් රාජධානිය, 2023 මැයි සිංගප්පූරුව හා ජපානය, 2023 ජූනි එක්සත් රාජධානිය, 2023 ජූනි ප්‍රංශය, 2023 ජූලි ඉන්දියාව, 2023 අගෝස්තු සිංගප්පූරුව, 2023 සැප්තැම්බර් කියුබාව, 2023 සැප්තැම්බර් ඇමරිකාව, 23 සැප්තැම්බර් ජර්මනිය, 23 ඔක්තෝබර් චීනය, 23 නොවැම්බර් මාලදිවයින, 23 නොවැම්බර් දෙසැම්බර් ඩුබායි, 24 2024 ජනවාරි ස්විට්සර්ලන්තය,
උගන්ඩාව 2024 පෙබරවාරි ඔස්ට්‍රේලියාව 2024 ජුනි ඉන්දියාව මේ ගමන් වලට රුවන් විජේවර්ධන සාගර රත්නායක දිනු කොළඹගේ ඇතුළු හැමතිස්සෙම විශාල කණ්ඩායමකුත් අරගෙන යනවා මේවට තමයි Tamanට අයවැයෙන් වෙන් කරන ලද මුදලට වඩා වැඩි ප්‍රමාණයක් අර විදිහට මුදල් වෙන් කරගන්නෙත් එහෙම තිබියදී අතර මේ සංචාර වලින් රට රත්පත් උනේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්නයක් තියෙනවා මොනවද මේ සංචාර වලින් රට රත්පත් වෙච්ච දේශපාලන සහ ආර්ථික ප්‍රතිලාභය අපේ ජනතාව මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න මොනවද මේකෙන් ලැබිච්ච කියන එක ගැන වෙනම ප්‍රශ්නයක් තිබෙන අතරේ හැබැයි ජනාධිපතිවරයා Tamanට මේ පිනට ලැබිච්ච ජනාධිපති දුර එන්ජොයි කරනවා ඒ වගේම ඒ ජනාධිපතිකම ලැබීම නිසා අර පාර්ලිමේන්තුවටවත් පත් වෙන්න බැරුව පැත්තකල හිටපු කට්ටියට ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති ළඟ ජොබ් හම්බෙලා තියෙනවා එයාට මේ එක එක ටුවර් ලෑස්ති කරලා දෙනවා ඒ වගේ වෙලාවක මේ රටේ දරුවන්ගේ අනාගතයට ඉතාම සංවේදී ප්‍රශ්නයක් හැටියට මේ තියෙන විශ්වවිද්‍යාලවල කටයුතු අකර්මණ්‍ය කරලා අඩපණ කරලා තියෙන මේ අනද්දින සේවක වැඩ වර්ජනයට සාධාරණ විසුමක් ලබා දෙන ජනාධිපතිවරයා පැත්තෙන් කිසිම උත්සාහයක් නැති බව තමයි පේන්නේ ඒ නිසා අපි මේ වෙලාවේ ජාතික ජනමාලයේ සිල්ලා හිටනවා මේ මොහොතේදී මෙන්න මේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සලකලා බලලා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය මැදිහත් වීමක් කරලා මේ ප්‍රශ්න සාධාරණ විසුමක් ලබා දෙන්න අතර මේ විශ්වවිද්‍යාල අනද්දින සේවකයන් 12800ක් පමණ මේ අය ඉල්ලන්නේ කරන්න බැරි ඉල්ලීමක් නෙමෙයි ඔවුන් මස් රාත්තරම ඉල්ලනවා නෙමෙයි මේ මොහොතේ රටේ පවතින භාණ්ඩාගාරයේ තත්ත්වය ආර්ථිකය පිළිබඳ සලකලා බලලා තමයි තමන්ගේ ඉල්ලීම තම සාධාරණ හැටියට තමන්ගේ MC 112කින් වැඩි ගන්න කියලා ඉල්ලා හිටින්නේ ඒ ඉල්ලීමට අහුම්කන් දීලා ඒ ඉල්ලීම ක්‍රියාත්මක කරලා මේ විශ්වවිද්‍යාලවල දේශන ශාලා පරීක්ෂණාගාර පුස්තකාල විවෘත කරගෙන ඒ දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් සලසා දෙන්න කියන එක තමයි අපේ පැත්තෙන් ඉල්ලීම කරන්නේ තවදුරටත් ප්‍රමාද කරන්න නැතුව ජනාධිපතිවරයාගේ තියෙන මේ හිතප්පපුවක් නැති තෙතමනයක් නැති සංවේදීකමක් නැති උද්දච්චභාවය පොඩ්ඩක් පැත්තකට තියලා මේ ප්‍රශ්නෙට රටේ දරුවන් වෙනුවෙන් සාධාරණ විසුමක් ලබා දෙන්න කියන බලකිරීම තමයි අපි ජාතික ජනබලවේග ලෙස සිදු කරන්නේ. රටේ ජනතාව බලාපොරොත්තු වුණේ නායකයන් අතර සංවාදයක්. ඒක තමයි රටේ අපි ඇති කරනවා නම් අලුත් දේශපාලන සම්ප්‍රදාය විය යුත්තේ. ඉතින් මම හිතන්නේ ඒකට ජනතාවට තවත් උත්තේජනයක් වුණා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීම නියමිත සංවාදය ජනාධිපතින් තියෙන නොවැම්බර් 5 ඇමරිකාවේ ජුනි 27යි සැප්තැම්බර් 10යි මාධ්‍ය ආයතන දෙකක් වෙන වෙනම ප්‍රධාන අපේක්ෂකයන් දෙදාට සංවාදයෙන් ඉන්න කියලා තියෙනවා මාධ්‍ය ආයතනයක් ආරාධනා කරා අපේක්ෂකයෝ දෙන්න බාර අරගෙන තියෙනවා ඒ විවාදයක් පැවැත්වී ජනතාව බලන් හිටියා ඔක්තෝබර් 5 විතර තියන්නේ නේද ලංකාවේ ජනාධිපති වර්ණයේත් එවැනි දෙයක් එයි කියලා ඉතින් විවාදයට ජුනි 6 දින නියමලා තිබුණා. ජුනි 6 කියලා කියන්නේ ඔබ දන්නවා අපේ දිනයක් නෙමෙයි. අපි දීපු දින බෑ කිව්වම සජිත් ප්‍රේමදාස හා කියපු දිනේ. ඉතින් අපේ දින වලට බෑ කියලා එයා හා කියපු දිනට අපි එන්නම් කිව්වහම එයා එන්නේ නැත්තම් ආයි තවත් කතා කරන දෙයක් නැහැ. මෙතනින් එහාට පක්ෂ නායකයන් අතර සංවාදය පිළිබඳ අපි සාකච්ඡාවක් නැහැ. සජිත් ප්‍රේමදාස සංවාදයකටවත් එන්න බැරි පලාගිය චරිතයක් හැටියට තමයි දැන් හංගඩු ගහලා තියෙන්නේ අපි ඉතින් සජිත් ප්‍රේමදාසරත් කියන්නේ දැන් ඒ සංවාදය අවසానයි ඒ විවාදය අවසానයි ඒක නිසා තැන් තැන් වල ගිහිල්ලා ඔය පොඩි ළමයි ඉස්සරහා එක එක කතා කියන්නේ නැතුව දැන් ඒ කතාව නවත්තන්න ඔබ කවුද කියන එක රටේ ජනතාවට ඒ විවාදයෙන් පලා යෑම පැහැදිලි වුණා